දෙදහස් විස්ස දෙදහස් විසිඑක රයිගම් ටෙලි සම්මාන නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමේ සන්ධ්‍යාවේ තවත් සතුටින් ඉන්න රංගන ශිල්පිනියක් තිලක්ෂණි අයබෝන්. අයබෝන්. අද දවසේ නිර්දේශිත නාමයන් අතරට එකතු වෙනවා හොඳම නැගී එන නිලිය තණමල් විල කොල්ලෙක් ටෙලි නාට්‍ය සලෝ වෙනුවෙන්. මොකද හිතන්නේ? සතුටුයි. ඉතින් මම හිතන්නේ හුඟක් ප්‍රේක්ෂක ආදරේ දිනාගත්ත චරිතයක් සලෝ කියන්නේ. ඉතින් ඒකට මේ වගේ ඇගීමක් ලැබෙන එක සතුටුයි. මම හිතන්නේ ඇගීම සමහරවිට අපිට මිස් වෙන්න තිබුණා. මොකද ගිය අවුරුද්දේ රයිගම් ටෙලි සම්මාන වල තිබ්බේ නැහැ. නමුත් වාසනාවකට ඔන්න රයිගම් ආයතනයේ ඩබල් සෙලිබ්‍රේෂන් එකක් කරන්න තීරණය කරා. ඒ නිසා ඔන්න ඔබගේත් වාසනාව අපේත් වාසනාව සම්මානීය වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද නිර්දේශිත නාමයන් මේ ප්‍රකාශයට පත් කිරීමේ සන්ධ්‍යාවත් එක්ක එකතු වෙදී දැනන් හිටියද සලෝ වෙනුවෙන් දෙයක්? මම හිතුවා මොකද මම නිර්මාණ හුඟකට දායක වෙන්නේ නැහැ නේ. ඉතින් මම දන්නවා 2020-21 කියන වර්ෂයේ මාව නියෝජනය වෙන්න තියෙන නිර්මාණයේ තනමල් විල කොල්ලෙක් කියලා. ඉතින් මම හිතුවා ඒකට වෙන්නේ තී කියලා. මොකද්ද කැටගරි එක කියලා මම දැනගෙන හිටියේ නෑ. දැන් අද තමයි මම ඒක දැනගත්තේ. ඔබත් එක්ක තවත් දක්ෂ රංගන ශිල්පිනියන් දෙදෙනෙක් කවුද ඉන්නේ? පොදු එකෙන් මනෝජා ඉන්නවා, ඒ වගේම තරිඳි ෆර්නැන්ඩෝ ඉන්නවා. මොකද හිතන්නේ පෞද්ගලිකව ලැබෙයිද? පෞද්ගලිකව මමත් හුඟක් ළඟින් ආශ්‍රය කරන දන්න තවත් රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. ඉතින් මං කියන්නේ මේ ප්‍රීතියම අපි සෑහෙන එන්ජොයි කරන මේ මොහොත. ඒ සෙලිබ්‍රේෂන් එක තමයි ඉතින් ලැබෙන අපිට. ඉතින් ලැබෙන නොලැබෙන එක කොහොම වුණත් නිර්මාණකරණය අපි දිගටම යෙදෙනවා. ඉතින් මේක මං හිතන්නේ අපි මාර සතුට වෙන මොහොතක් මේ අවස්ථාව. පෞද්ගලිකව මං හරි කැමතියි ඔබ සම්මානීය වෙනවා නම්. මනෝජාමත් ඔබ කියනවා මේ මං. අනිවාර්යෙන්ම. ඉතින් මම දැක්කා රංගන කටිය තුල දිගටම නියැලෙනවා. පෞද්ගලිකව මම කලිනුත් කිව්වා මම කැමති මීට වඩා දායකත්වයක් ඔබට කරන්න ලැබෙනවා නම් අපේ කලාව වෙනුවෙන්. මොනවද ඉදිරියට එන්න තියෙන නිර්මාණ? පුංචි තිරයෙන් එන්න තියෙන මාණිකාවත, ඊට අමතරව චිත්‍රපටි දෙකක් එන්න තියෙනවා. මම හිතන ඔබ වේදිකාව පැත්තෙනුත් ගොඩාක් දක්ෂකම් පෙන්නපු රංගන ශිල්පිනියක්. වේදිකාව පැත්තෙන් මොනවද වෙන්නේ? වේදිකාව පැත්තෙන් රාජිත දිසානායකගේ සිහින හොරුවරන් මැයි වල වගේ තියේ සමහර විට දර්ශනයක්. ඊට අමතරව ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන අලුත් වේදිකා නාට්‍ය වැඩ කරනවා. ඒවා ඉතින් මේ කොවිඩ් ප්‍රශ්නයි, රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයි, එක කොයි විදියට ජනතාවට දකින්න හම්බෙයි දන්නේ නැහැ. මොන කාලවකවානුවේද කියලා මට කියන්න අමාරුයි. ඒ දෙක තමයි දැනට වේදිකාවේ නිරත වෙන වැඩ. ඉතින් අප ප්‍රාර්ථනා කරනවා සම්මානීය රාත්‍රියේ සම්මානය අතැතිව මෙහෙම කතා කරන්න ලැබෙන්න කියලා, වගේම කරන නිර්මාණ හැම දෙයක්ම සාර්ථක වෙලා තවත් ඉහළටම යන්න ලැබෙන්න කියලා. Thank you. බොහොම ස්තුතියි.